Sri Lanka cricket sambandhen EA parliamentuwata idiripat kala yojanawa chanda vimasimakin torawa ekamathikawa sammatha kara ganuna. Dushita Sri Lanka cricket aayathane sabahapati athulu niladhari mandale ivat kirimata adalawai mema yojanawa genave. Me sambandhen paksha vipaksha mantriwarun melesa adahas palakala. Yam kisi adisi hastayak balapam mella kara kathanayakawarayata mantriwarunge namin chandya prakasha kirime aithiya walak palak. අන්නේ කාරණාව පිළිබඳව අපි කනගාටුවට ලක් වෙනවා. ඒ මොකද මන්ත්‍රීවරයාගේ නමින් ප්‍රකාශනය කරලා ඒ මන්ත්‍රී ප්‍රමාණය අපිට පුළුවන් වුණා නම් ඒ පණිවිඩය ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ හෝ වේවා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හෝ වේවා, වෙනත් ක්‍රිකට් කවුන්සිල හෝ වේවා. ඒ ජාත්‍යන්තර ආයතන, ඒ නියාමන ආයතන අපිට යවන්න තිබුණා නම් බරපතල ශක්තියක්. ඉතින් ඒක ක්‍රියාත්මක කිරීම වැළැක්කුවා. ඒක වැලැක්වේ කථානායකවරයාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය තුළ. අපි ඒකට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා හැම මොහොතකදීම කතා කරේ බොහොම ලෙන්ගතුව ක්‍රිකට් වලට තියෙන ආදරයට ඒ වගේම එයා ක්‍රිකට් ගහපු කෙනෙක් හැටියට කතා කරා. අවසානයේ බලනකොට සීලු දෙනා එකඟතාවයකට ආවට පස්සේ ගත්ත තීන්දුව යෝජනාවට පක්ෂව එනකොට එතුමා දේශපාලන වාසිය ගන්නවා. අවසන් අවස්ථාවේදී බොහොම අශෝභන ලෙස ඇසිරුණා. ඉතින් ඒක ඉතාමත්ම කනගාටුදායක තත්වයක්. මං හිතන්නේ මේ විදියට ගිහිල්ලා ක්‍රිකට් සහ ක්‍රිකට් ක්‍රීඩකින්ග ආරක්ෂා කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ජනතා දුරම පැනලා ගියා. මං හිතන්නේ එතුමල්ලට දූෂිතයත් එක්ක සම්බන්ධයක් නැහැ කිව්වට තියෙනවා. එහෙම එකක් පෙන්නන්නේ ඔක්කොම පැනලා ගියානේ. මේ සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්න පනතේ පැහැදිලි වෙනස්කම් කරන්න ඕනේ. ඒ නිසා ඉදිරියේදී ඒ සම්බන්ධත් අවශ්‍ය කටයුතු ක්‍රීඩා මාත්‍යවරයා විසින් සිදු කරයි. ඡන්දයක් තියන්න නම් කවුරු විරුද්ධ වෙන්න ඕනේ? කිසිම කෙනෙක් විරුද්ධත්වයක් ප්‍රකාශ කරේ නැහැ. ඒක නිසා ඡන්දයක් නොතිවම ඒකමතික සම්මත කරා. හැබැයි මේකේ අධිකරණ යම් කිසි ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවා. ඒවත් එක්ක බලලා හිටන් ඉදිරියේදී යම් කිසි අපි පාර්ලිමේන්තුවට ගෙන අපි යෝජනාව සම්මත කරාට පස්සේ නෛතික රාමුවත් එක්ක ඉදිරියේදී වැඩ කටයුතු වෙයි. මේ අතර පවතින ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත්කල විශේෂඥ අධ්‍යන කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජගත් ප්‍රනාන්දු විසින් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාර දෙනු ලැබුවා. මෙම වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ ආශ්‍රයෙන් විධිමත් කෙටුම් පතක් සම්පාදනය කර නව ක්‍රීඩා පනතක් සම්මත කර ගැනීමයි ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී ඇත්තේ. ශ්‍රී ලංකාවේ වර්තමාන නීතිමය රාමුව සහ ක්‍රීඩා පරිපාලනයේ පවතින ව්‍යූහය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙත මෙම කමිටු වාර්තාව බාර දී තිබෙනවා. මෙම විශේෂඥ අධ්‍යන කමිටු වාර්තාවේ මූලික නිර්දේශයක් වන්නේ පවතින නීතිමය රාමුව හා පරිපාලන ව්‍යූහය පුළුල් ලෙස වෙනස් කිරීම සඳහා ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියක් ස්ථාපිත කළ යුතු බවයි. එසේම එම අධිකාරියට ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම් නියාපනය කිරීම වෙනුවෙන් සියලුම ක්‍රීඩා සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය සහ පූර්ණ අධීක්ෂණයද හිමිවිය යුතු බවටයි යෝජනා වී ඇත්තේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.